කුඩුවෙක් ඇල්ලූ හෝටල් හිමියා මන්ත්‍රී කෙනෙක් එක්ක ඇවිත් හෝටලේ බේරා දෙන්නයි මට කිව්වා මට මේක කරන්න දෙන්නේ නැත්තම් දමල ගහලා මම යනවා සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති මේ අමත කියන්නේ ගයන් සූර්යාරච්චි වාර්තා කරන්නේ මද්‍රව්‍ය අත්අඩංගුවට ගණනු වැලිගම ප්‍රදේශයේ හෝටලයක හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග තමා මුණ ගැසීමට පැමිණ හෝටලේ බේරා දෙන ලෙස ඉල්ලා සිටියා හෝටලය තුල මද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ඉඩ නොදෙන බවත් නැවත වතාවක් මද්‍රව්‍ය සමග අසුව හොත් අයිතිකරු සමගම අත්අඩංගුවට ගන්නා බවත් හෝටලේ අයිතිකරුට තමා එෙහිදී දැනුම් දුන් බව තමයි ස්ථහන් කර තිබෙන්නේ එනිසා කුඩු අල්ලපු හෝටලේ අයිතිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග ඇවිල්ලා මහා ජන ආරක්ෂක ඇමතිවරයා හම්බෙලා තියෙනවා ඒ කුඩු අල්ලපු හෝටලේ අයිතිකරුට යුක්ති महाजन आरक्षक කුඩු ගහන හෝටලේ අයිතිකාරයා මන්ත්‍රීවරයෙක් සමග මැමතිතුමා හම්බ වෙන්න එනවා ෂෝක් ලස්සනට යුක්තිය ඉටු වෙලා තියෙයි මේ රටේ මිනිස්සුන්ට යුක්තිය මෙහෙයුම් ක්‍රියාත්මක වූ මාසයේදී අපරාධ 17%කින් අඩු වෙලා මහජන ආරක්ෂක ඇමති ටිරාන් නලස් ප්‍රකාශ කරනවා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියන්නේ මහපාරේ වැරදි අල්ලන කැමරා ලබන 22වනදා සිට කොළඹ නගරයේ සවි කරනවායි කියන කතාව පිළිබඳව ඒ වගේම කුඩු රොෂාන් ලබන දෙවනිදා දක්වා රිමාන්ඩ් මේ රෝෂන් තුෂාරගේ සටහනකයි එයත් දක්වන්නේ. ඒ වගේම යුක්තියට තවත් 943 දෙනෙක් කොටු වෙලා තිබෙනවා. මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුණරත්නගේ වාර්තාවකයි දක්වා තිබෙන්නේ. ඇමතුමාට ඔය තනතුරෙන් ඇති වෙන්නේ නැති වෙන්නේ දෙයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ මිනිස්සුන්ට රට නැති කරගන්න බෑ. ඒ නිසා යුක්තිය වහාම වැලිගම පැත්තට හලවන එක වඩා සුදුසුයි. අර කලින් කිව්ව කාරණාවට